හයි යාළුවනේ සුබ දවසක් ඔයාලට. ඔන්න අපි අලුත් ට්‍රැවල් එකක් පටන් ගත්තා. අපි දැන් ඉන්නේ වල්දා ඕරා කියන සිටි එකේ ස්ටේෂන් එකේ. ඉතින් මේ වටපිටාව මාරම ලස්සනයි. ඔයාලට පේන ඇති. අපි ඉස්සරහට බ්ලොග් වලින් පෙන්නන්නම් ඔයාලට. දැන් අපි යන්න හදන්නේ හොටෙල් එකට. මෙතන ඉඳන් මීටර් 200ක් විතර ඇති හොටෙල් එකට. එහෙනම් අපි ඉන්නේ අපි උඹේ ඉඳන් මෙතනට ආපු විදිය. කිලෝමීටර් 400ක් විතර ආවා. හරියටම ගාන කියන්න ආපු විදිය. එහෙනම් ඔයාලා බලන්න අපි හොටෙල් එකට යනවා. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ෆිරෙන්සි සාන්ත මරියනෝවෙල්ල ස්ටේෂන් එකෙන් බොල්සාන ස්ටේෂන් එකට යන්න ට්‍රේන් එක ගත්තා. ෆිරෙන්සි ඉඳලා කිලෝමීටර් 370ක දුර පැය 3ක වගේ කාලයකින් බොල්සානෝවයට එන්න අපිට පුළුවන් වුණා. අපි මෙතනින් වල්දවර ස්ටේෂන් එකට යන්න බොල්සානෝ ඉඳලා කිලෝමීටර් 49ක් දුරින් තියෙන ෆෝර්තේසා ස්ටේෂන් එකට ගිහින් එතන ඉඳලා තවත් කිලෝමීටර් 49ක් දුරින් තියෙන වල්දෝර ස්ටේෂන් එකට ආවා. ෆිරෙන්සි ඉඳලා වල්දෝර එන්න අපි දෙන්නටම ට්‍රේන් ටිකට් වලට යුරෝ 129ක් වුණා. අපි දැන් තමයි හොටෙල් එකට ආවේ. තාම දවල්ට කාලත් නැහැ. ඒකට යන්න කලින් අපි හිතුවා ඔයාලට අපි ගතු රූම් එක පෙන්වන්න ඕනේ කියලා. මේක තමයි අපේ රූම් එක 229. අපි යමු දැන් ඇතුළට. එන්න තැනම තියෙනවා බාත්රූම් එක. මේසයක් තියෙනවා, කබඩ් එකක් තියෙනවා, ඇඳ තියෙනවා. ඇඳ තියෙනවා, ටීවී එකක් තියෙනවා. ඒත් එක්කම පොඩි බැල්කනි එකක් තියෙනවා. ලස්සන වියව එකක් පේනවා. අපි දැන් කොහෙද යන්නේ? අපි දැන් යනවා දවල්ට. තාම කෑවේ නැහැ. දවල්ට මොනවද කන්න? මේ ළඟ තැනක් තියෙනවා කිව්වනේ. එහෙම බලමු. තව එකක් අපිට කියන්න බැරි වුණා. මෙහෙ ටිකක් සීතලයි නේ. ටිකක් කිව්වට ටිකවත් නෑ. හොඳ සීතලක් තියෙනවා. හොඳ වෙලාවට අපි ජැකට් අරන් ආවා. දැන් වෙලාව 3:30 වෙලා නිසා අපිට කන්න උනේ ටෝස්ට් එකක් තමයි ඉතින්. A few moments later. මම තනියම ආවා. පොඩ්ඩක් සිටි එක පොඩි සිටියක් වගේ තියෙනවා එතනට. මේ පොඩි බඩුවක් කරන් යන්න. කසුනිට ටිකක් මහන්සිකුව එකෙන් ද රූම් එකට ගියා. දැන් වෙලාව 6:00 හමාර විතර වෙලා. පොඩ සීතලයි දැන්න. මාර ලස්සනයි ඉතින්. ලස්සන කඳු කඳු අටේටම කඳු තියෙන පොඩි සිටි එකක්. මේ තියෙන්නේ අපි ඉන්න හොටෙල් එක. මෙතන
ලොකු සූර්යකාන්තමලක් තියෙනවා. මහා ලස්සන. ඉඩ බැහැගෙන යනවා ලස්සනයි. දැන් යන්න හදන්නේ එක ගන්න අපි දාගත්තේ එළවලුයි, චීස්ලුයි, මසුයි, කෞපි ඔවතම අපි දාගත්තේ. එකට බෙදන්න ඔයා එළවලු පහන් රසෙක තියෙනවා, චීස්, මාළු කොහොම ජාති දාන්න අපි කවු මොනවද ගත්තේ? මං ගත්තා පාස්තා පේස්ටෝ එක. ගත්තා පාස්තා රබු. අපි දෙන්නට තව කෑම ප්ලේට් දෙකක් ආවා. ඒක පෙන්නන්න බැරුව ගියා. අයියා නම් ගත්තේ මෙන්න මේක. කාලා ඉවරයිද? මම ගත්තේ මෙන්න මේක. රසයිද? මොනවද? බඩ පිරෙන කෑවා. තව කට්ටිය ඉන්නවා. මේක තමයි අපේ ඩෙසර්ට් එක. ඒ මොකක්ද? ඒ සිරාට ඒක මොකක්ද? අසයිද බල? හොඳයිද? මොන රසද දෙන්නේ? ලංකාවේ ලෙමන් මේක තියෙන ලෙමනුයි බනාන එසෙලි ආලබ. අපි ඩිනර් එක අරගෙන දැන් රූම් එකට ආවා. දැන් ඉන්නේ බැල්කනියේ. වාට වටපිටාවම පෙන්නන්නම්. හරිම ලස්සනයි. ලොකෝ කන්දක් තියෙනවා. වාඩි පේනවා. ඉතින් හෙට අපි යන්න හිතන් ඉන්නේ ලස්සන ලේක් එකක් බලන්න. අපි හිතුවා මෙතනින් අද වීඩියෝ එක නවත්තන්න. මොකද අද කොහෙවත් ඇවිදින්න ගියේ නැහැ. මොකද මහන්සි ටිකක් මියා ෆොටෝ ගන්නවා. කියන්නේ අපි ඉතින් අද ගොඩක් එන විස්තර ටිකයි. ඊට පස්සේ ඇවිල්ලා අපි මේක පොඩි සිටි එකක් මෙතන ගොඩක් ඇවිදින් තන්න. ඒ වුණාට ඇස් දෙකට බලද්දී මාරම ලස්සනයි කඳු. එතකොට මම කලිනුත් කිව්වාගේ අර දේශගුණය පිටපු සිටේකට වඩා සම්පූර්ණයෙන් වෙනස්. මාර අර ෆ්‍රෙෂ් ගතියක් තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් උදේට සීතලම වගේ වෙනවා. සාමාන්‍යයෙන් 9ට වගේ යනවා. දැන් නම් තියෙන්නේ 12ට වගේ. දවල්ට 24ට 23ට වගේ යනවා. ඉතින් හෙට එනම් හම්බෙමු නේද? ඔව්. හෙට ලස්සන ලේක් එකක් බලන්න යනවා. ලස්සන තැන බලන්න යනවා. ඉතාලියේ තියෙන ලස්සනම තැන. එහෙනම් හෙට ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු. හම්බෙමු.
ඔයාලට සුබ දවසක්. සුබ දවසක් හැමෝටම.